මුවාවි ජාවාරම්කාර සමාගමකට වංචනික ලෙස බදුසාන ලබා දීමේ තීරණයක් හේතුවෙන් රාජ්‍ය බදු ආදායම් අහිමි වීම ගැන ව්‍යාපාරික ප්‍රජාව අතර ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමැත්තෙමි. මේක ගරු කථානායකතුමා රාජ්‍ය ආදායම් අහිමි වීම පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි අපේ රටේ මේ වෙනමටත් ඉන්න වාහන ආනයන කරුවන්ගේ තමගේ ව්‍යාපාරවලටත් විශාල බලපෑමක් ඇති කරනු ලබන තීන්දුවක්. සාම්ප්‍රදායික පෙට්‍රල් හා ඩීසල් අභ්‍යන්තර දහන එන්ජින් සහිත වාහන වලින් ඉවත් වී පරිසර හිතකාමී විදුලි හා දෙමුහුන් වාහන වෙතට මාරු වී තිබු බවට ලෝක පරිමාණයෙන් ප්‍රමාණව ප්‍රවණතාවයක් තිබෙන රට බවද අප රටක් ලෙස ඊට අනුගත වී තිබු බවද විවාදයක් නැහැ. අපි කවුරුත් දන්නවා පරිසර හානි වලින් අඩු වාහන වලට මාරු වීමට අපි එකඟයි. එහෙත් අනෙකුත් බොහෝ අවස්ථාවලදී මෙන්ම මෙවැනි සුවිශේෂී තත්ත්වයක් පවා පටු ජාවාරම්කාරී වමනාවක් වෙනුවෙන් පාවිච්චි කිරීමේ කනගාටුදායක උත්සාහයක් මා මේ පාර්ලිමේන්තුවේදී ගරු කථානායකතුමා නිලධාරෝ කරන්නේ. 2023/9/18 තමින් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අලුත් විදුලි හා අනුව විදුලි හා විදුලි වාහන හා දෙමුහුන් වාහන එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අදාළ එකතු කරන ලද වාහන කට්ටල ආනයනදී ශූන්‍ය තීරුබදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා. මා මේ ප්‍රශ්නය ජනාධිපතිවරයා ලෙස සඳහන් කරන්නේ ඔහු විෂය බාර අමාත්‍යවරයා. පවතින හා නව සමාගම් මේ සඳහා සුදුසුකම් ලැබීමට නම් 2023 සැප්තැම්බර් මාස පළවෙනි දින සිට වසර දෙකක සහන කාලය තුළ ඩොලර් මිලියන 50කට අවම වශයෙන් ආයෝජන රට තුළ සිදු කළ යුතු බවට කොන්දේසියක් ඉන් පැනුණා. මාගාව තියෙන කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා අත්සන්කොට ඉදිරිපත් කරන තිබෙන කැබිනට් පත්‍රිකාව. ඒ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තිබෙනවා තවද විදුලි වාහන එකලස් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක අවම ආයෝජන සීමාව සපුරා ඇතනම් ජාත්‍යන්තර නිෂ්පාදකින්ද ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ගවේෂණය කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස මෙම ප්‍රතිපත්තිය සාකච්ඡා කළ හැකි කියලා. ඒක තමයි කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ. ඊට පස්සේ කෙසේ වුවද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති විසින් ඉදිරිපත් කරන ලද තවත් කැබිනට් පත්‍රිකාවක් මගින් පෙරදී, ඒ කියන්නේ මීට පෙර විශාල ආන්දෝලනයට තුඩු දීලා තිබෙන ෆොක්ස්වැගන් කර්මාන්තශාලාව වීනිකන් ජනප්‍රිය ලෙස කිව්වොත් පෙරදී සොනෝන් ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් ලෙස හැඳින්වුවද දැන් වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් ලෙස හඳුන්වනවද සමාගමට මෙම ශූන්‍ය බදු ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. මේ තියෙන්නේ එතුම දාපු කැබිනට් පත්‍රිකාව. කවුද මුදල් අමාත්‍යවරයා? ඒතර ඉස්සලා කැබිනට් පත්‍රිකාවක් දාලා ඩොලර් මිලියන 50කට වඩා වැඩි ආයෝජනයක් සිදු කරලා තිබෙනවා නම් ඔවුන්ට තීරු බදු ශූන්‍ය අවස්ථාවක් ලබා දිය යුතු කියලා මේ කැබිනට් පත්‍රිකාව යෝජනා කරනවා. දෙවෙනුව ඒ විතරක් නෙවෙයි, ඒ සමාගමට අදාළ කැබිනට් පත්‍රිකාවක් වෙනම සම්මත කළ යුතුයි කියලා යෝජනා කරනවා. දෙවෙනුව ගරු ජනාධිපතිවරයා මේ කැබිනට් පත්‍රිකාවේ මූලික ප්‍රතිපත්තිය හදලා දෙවෙනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා අර මා කලින් කියන ලද සමාගමට ශූන්‍ය බදු ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ඉඩ දෙන්න කියලා. ඒ අනුව මෙම සමාගමට වසර 8ක, ඒ කියන්නේ දෙන්න කියලා. හැබැයි මේ සමාගම මීට පෙර ආයෝජන මණ්ඩලයත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. මේ පළවෙනි එක නෙවෙයි. විශේෂයෙන්ම ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් ලෙස හඳුන්වන සමාගමට මෙම ශූන්‍ය බදු ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම සමාගම 2015/8/13 වෙනි දින ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කර තිබුණේ කුලියපිටිය ප්‍රදේශයේ ෆොක්ස්වැගන් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව පවත්වා ගැනීම වෙනුවෙනි. ඒ අනුව මෙම සමාගමට වසර 8ක බදු සහනයක් ලබා දී තිබු අතර ඉන්පසුව 15ක බදු අනුපාතයක් හෝ පවත්න ආදායම් බදු අනුපාතය යන දෙකෙන් අඩු අනුපාතයකට බදු සහන ලැබීමට හිමිකම් ලබා දී තිබුණා. මේ කර්මාන්තශාලාව ආරම්භ කරනකොටම ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් කියලා අවුරුදු 8ක් මුළුමනින්ම බදු වලින් ඉවත් කරන්නත් තව අවුරුදු 6ක් සහන බදු කාලයකට ලබා දීලා තිබුණා මේ සමාගමට. දැන් තමුන්නාන්සලගේ කැබිනට් මණ්ඩලයට නැවත කැබිනට් පත්‍රිකාවක් එනවා එම සමාගමට නැවත බදු සහනයක් ලබා දෙන්න කියලා. එතකොට ඒ අනුව එම සමාගම 2017/1 දින එකතු කරන ලද වාහන කට්ටල ආනයන කර විදුලි වාහන එකලස් කිරීමෙන් 2017/11/17 දින කැබිනට් තීරණයක් මගින් සීසී 3000 දක්වා පෙට්‍රල් හා ඩීසල් දෙමුන් වාහන එකලස් කිරීමටත් අවසර ලබා දී තිබුණා. සීසී 3000 දක්වා එකලස් කරන්න ඒකට අවසර ලබා දී තිබුණා.
ඒ ආනයන කර ලබන එකතු කරලද වාහන කට්ටල මත සියලු බදු 130ක අය කිරීමක් යටතේ. ඒතර එන්ජින් ධාරිතාව 3000ක් වන ඒවත් එකලස් කරන්න අවසර දුන්නා. හැබැයි එදා ආයෝජන මණ්ඩලෙන් අවසර දෙන්නේ මොකද්ද? 130ක බදු අනුපාතයකට යටත් වුණා. දැන් මේක කැබිනට් පත්‍රකව අනුමත කරලා තිබෙනවා. ආයෝජන මණ්ඩලත් එක්ක කිවිසුමක් අත්සන් කළා කියන්නේ. දැන් නැවත මොකද කරන්නේ? ඒකටද ඒකටද ශූන්‍ය බදු අනුපාතය සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් නව කැබිනට් පත්‍රිකාව මගින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා, ඒ කියන්නේ ජනාධිපතිවරයා, ඔය කාටත් එකතු වෙන්න කියලා මෙතන ඇවිල්ලා කෑ ගහන්නේ එතුමා, මතක තියාගන්න. එකතු වෙන්න කියන්නේ මේ වටද? හැමදාම ඇවිල්ලා කියන්නේ එකතු වෙන්න කියලා. හරිද? නමුත් නව කැබිනට් පත්‍රිකාව මගින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා මෙම සමාගමේ විදුලි වාහන හා දෙමුවන් වාහන එකලස් කිරීමට යන සහ නිෂ්පාදන කිරීමට අදාළ එකතු කරන ලද වාහන කට්ටල ආනයනයේදී 130ක බදුව අය කිරීම වෙනුවට බදු ශූන්‍ය කිරීමට යෝජනා කර තිබෙනවා. මම දැනගන්න කැමතියි මේ කැබිනට් මණ්ඩල නියෝජනය කර ඇමතිවරුන්ගේ ආයෝජන මණ්ඩලයත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා අවුරුදු 8ක බදු සහනයක් ලබා දීලා තව අවුරුදු 6ක සහන බදු කාලයක් ලබා දීලා ඊට අමතරව එන්ජින් ධාරිතාව 300යි cc වෙන ධාරිතාවෙන් සුතු වාහනයකට 130ක බදු අනුපාතයක් අනුමත කර තිබියදී කැබිනට් අනුමැති ආරම්භ තිබේ. ඇයි මේ කැබිනට් පත්‍රිකාව මේ කැබිනට් අනුමැතිය වෙනස් කරන්නේ? ඇයි මේ ආයෝජන මණ්ඩල ගිවිසුම වෙනස් කරන්නේ? මම දැනගන්න කැමතියි. මම කියනවා පූර්ව කැබිනට් පත්‍රිකාව ගෙනාවේ මේකට වෙන කාටවත් දෙන්න නෙමෙයි, එයා හොයා ගන්න අයට දෙන්න, සාගලගේ යාළුවන්ට දෙන්න. වෙන මොකද්ද මේ කියන්නේ? ඒක නෙමෙයි කතාව. මේ සාගලගේ යාළුවන්ට නෙමෙයි මේව බෙදන්න හදන්නේ. හරිද? ඒතර කැබිනට් පත්‍රිකාව වෙනස් කරනවා, ගිවිසුම් වෙනස් කරලා අලුත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා ශූන්‍ය බදු අනුපාතයකට යන්න කියලා. හරිද? මෙම සමාගම 2015 සිට මේ වනතේ ආයෝජන කර ඇත්තේ සමාගමේ විගණක අධිපතිතුමින් ප්‍රකාශ කරන පරිදි රුපියල් බිලියන 8ක් පමණි. හරිද? ඒ අනුව ශූන්‍ය බදු අනුපාතයට හිමිකම් කීම සඳහා ඩොලර් මිලියන 50ක ආයෝජනයක් මෙරට තුල සිදුවිය යුතු බවට කැබිනට් මණ්ඩලය විසින් පැනවූ කොන්දේසියද සලකලානේ. මොකද ඩොලර් මිලියන 50ක ආයෝජන කරලානේ. මේ සමහරව ඉඩමේ වටිනාකම සමහරව ලංකා බැංකුවලින් ගත්ත මුදල් මේ ආයෝජන කළා තිබෙනවා. හැබැයි පූර්ව කැබිනට් පත්‍රිකාව කියන්නේ මොකද්ද? ඩොලර් මිලියන 50ක ආයෝජන කැඳවන්න ඕන කියලා. හැබැයි ඩොලර් මිලියන 50ක් ආයෝජනක් මෙතට අවිල්ල නැහැ. මේක ගණනය කරලා ඩොලර් මිලියන 50ක් නෑ දැන්ට කරලා තියෙන ආයෝජනේ. වාහන සහ එකතු කරලද වාහන කට්ටල ආනයනයේදී රජයට ලැබිය යුතු අතිවිශාල බදු මුදල් අහිමි කර ගනිමින් සිටින බවටද ගජමිතුරු සමාගම් වලට විශේෂ වරප්‍රසාද ලබා දෙමින් සිටින බවටද ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ල වෙනවා. මේක අද නෙවෙයි, මම මීට කලින් ඔබතුමාට මෙතන පෙන්වා දුන්නා. ප්‍රීමා ආයතනයට සෙරෙන්ඩිප් ආයතනයට අත්‍යවශ්‍ය ලාභ ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දුන්නේ කොහොමද කියලා මම මේක පෙන්වා දුන්නා මේ මණ්ඩලෙදි. හරිද? ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ ප්‍රශ්නේ ඇහුවා. 210ට පිටි ලබා දෙන්න තිබියදී පාරිභෝගිකයන් ගන්න 165ට දෙන්න තිබියදී 210ට ලබා දුන්නේ සමාගම් දෙකකට ලාභ ලබන්න. සාගලගේ යාළුවෝ එච්චරයි. සිංගප්පූරුවට යන්න කලින් කරපු එකඟතාවයන් මේවා. හොඳට දැනගන්න. ඒ විතරක්ද? තව එකක් මම ඉදිරිපත් කරන්නම් හෙට කර්මාන්ත අමාත්‍යතුමාගේ. හෙට ඒක දෙන්න. ට්‍රේඩින් බලපත්‍ර දුන්නේ කොහොමද කියලා ඇපටයිට් යවන්න. ඒක මම හිත ගන්නම්. ඇපට පොස්පෙට් යවන්න. මම ඒක නිසා කලින් කිව්ව ඔබතුමා ලෑස්ති වෙන්න. හරි. හරිද? මේ தත්ත්වය තුල පැන නැගින පහත ගැටළු වලට පිළිතුරු අදාළ අමාත්‍යවරු විසින් සභාව හමුවේ තිබුණ විට මම අපේක්ෂා කරනවා. මා හිතනවා මේ ආර්ථිකය කඩාවැටලා තිබෙන වෙලාවක රටේ විශාල ප්‍රශ්නයක් මතුවලා තිබෙන වෙලාවක අඩුමතරමේ මේ වෙලාවේදී රජයට ලැබෙන හැම සතයක්ම වටිනවා. රටට ලැබෙන හැම ඩොලරයක්ම වටිනවා. හැබැයි මොකද සිදු කරමින් තිබෙන්නේ? Taman එක ගජමිතුරු සේවනයේ යෙදෙන හරිද? කණ්ඩායම් තෝර තෝර විවිධ බදු සහන දෙන භාණ්ඩාගාරයට එන්න තියෙන ධනෙ සමාගම් වලට හරවනවා. ඒක ප්‍රීමා එකකටත් කරා, සෙරෙන්ඩිප් එකකටත් කරා, පොල් තෙල් එකකටත් කරා, පිටි සීනි මෑන්ටත් කරා. ඒකට තමයි උන්වහන්සේලා කරන්නේ. දැනුත් ඒකනේ කරන්නේ. ඒ නිසා මම මේ කැබිනට් පත්‍රය දෙකම ආගාව තිබෙනවා. ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්න පිළිබඳව මම අමාත්‍යතුමාගෙන් අපේක්ෂා කර කවුද නැමැතිතුමා? උත්තර දෙන්නේ කවුද? සභා නායකතුමා. ඔබතුමා. නියෝජ්‍ය කතා තමයි අහුවේ නේ. සභා නායකතුමා. මයිකේ මුදල් ලේකම් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශයට හෙට දිනේදී පිළිතුරු දීමට අපේක්ෂා කරනවා. හරි, හොඳයි. මම දන්නවා ඒ විතරක් නෙමෙයි මම දැනගන්න කැමති මේ පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශයේ මේ කැබිනට් පත්‍රිකාව පිළිබඳ දාපු නිරීක්ෂණත් ඉදිරිපත් කරන්න කියලා.
මේ කැබිනට් පත්‍ර මූලික කැබිනට් පත්‍රිකාව පිළිබඳව මා දන්නා